හදා ගන්නවා නොට් එකේ තියෙන්න පුළුවන් මොකද්ද එක ඉන්පුට් එකක් වේ තියෙන්න පුළුවන් එකයි එකයි නේද එහෙනම් මෙතනින් මේ පැත්තට හදා ගන්න නම් NAND gate එකක් පාවිච්චි කරලා අපි මොනවද කරන්න පුළුවන් අපිට අන්න රයිට් නේද මම ඉතින් පොඩ්ඩක් කියලා දෙන්නම් මෙන්න පල්ලෙහාට යන් අපි පොඩ්ඩක් බලන්න ඉතින් මෙයාගෙන් අපට ඕන දේ මේ වැඩේ හදා ගන්නනේ එතකොට මම මේ highlight කරන පැත්තේ අපි පල්ලෙහාට පොඩ්ඩක් බලමු මේ තියෙන්නේ මෙන්න මේක පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ මෙතන මෙතන මොකද වෙන්නේ ආ එහෙනම් මම NAND gate එකක් කරගෙන මොනවද කරන්න ඕන NAND gate එකක් අරගෙන මෙන්න මේ input agri NAND gate එකක් ගත්තොත් දෙකක් තියෙනවනේ NAND එකක් ගත්තොත් දෙකක් තියෙනවා input agri නේද දෙකක් තිබ්බොත් දෙකක් එළියට පිට වෙනවා මට එක්කෙනෙක් තමයි fit කරගන්න ඕන එහෙනම් මම මොනවද කරන්නේ මෙන්න මේ input agri දෙක මොනවද කරන්නේ අල්ලලා ගැට ගැහුවනම් හරි නේද මෙන්න මේ input agri දෙක මොකද කරන්න ඕන මම අල්ලලා ගැට ගැහුවනම් හරි මේ බලන්නේ හරියට නම් මේ වගේ දැන් මෙතනදී මොකද වෙන්නේ මම මෙතනට A දුන්නා කියලා හිතන්නකෝ ආ එතකොට මේ පැත්තට යනවා A නේද මේ පැත්තට A යන්නේ නේද කරන්ට් එක වගේ 0.5 0.5 යන්නේ A මේ යනවා A මේ යනවා කියලා හිතන්නකෝ එතන මෙතන මොකද වෙන්නේ මෙතන AND එකේදී මොකද වෙන්නේ මේ පැත්තෙන් A මේ පැත්තෙන් A තිනවා A ගුණ කිරීම A ඔයාලට මතකද අර ඐඩෙන්ටිටි ලෝ කියලා එකක් තිබ්බා මේ ඔප්පු කරනවා වගේ එක්සෑම් එකේ අහන්නේ නැහැ මම මේක තේරෙන්න තමයි මම මේක පැහැදිලි කරන්නේ ඒ ගුණ කිරීම ඒ ඩෙන්ටිටි ලෝ මොකක්ද ඩෙන්ටිටි ලෝ කිව්වේ එක සමාන දෙන්නේ ගුණ වුණත් එක්කෙනයි එක සමාන දෙන්නේ එකතු වුණත් එක්කෙනේ තමයි ලියන්නේ එහෙනම් මෙහෙන් එනවා ඒ මේ පැත්තෙන් එනවා ඒ ඒ ගුණ කිරීමේ යව මොකද වෙන්නේ ආ එහෙනම් අපිට තනියෙ එකනේ ලියන්න පුළුවන් නේද මෙතන ඔව් තනියෙ එකනේ ලියන්න පුළුවන් එතකොට එයා මේ නොට් එක හරහා ගියොත් මොකද වෙන්නේ එයාව නෙගටිව් වෙලා එනවා එහෙනම් බලන්න එහෙනම් මේ නොට් එකෙත් ඒ වැඩේ නේද වෙන්නේ මෙතන ඒ ගියොත් මෙතන ඒ බා යනවා. ආ මෙතනත් වෙන්නේ මොකද? ඒ දුන්නොත් මෙතන පිට වෙනවා මොකද්ද? ඒ බා. එහෙනම් හොඳට මතක තියාගන්න NAND gate පාවිච්චි කරලා NOT gate එකේ වැඩේ හදා ගන්න ඕන නම් ඔයා කරන්න ඕන මොකද්ද? මෙන්න මේ NAND gate එකේ තියෙන input දෙක මොනවද කරන්න ඕන? එකට ගැට ගන්න එක විතරයි. එහෙනම් මෙන්න මේ කෑල්ල මොකද කරන්නේ? ආ NOT gate එකේ වැඩේ තමයි කරන්නේ. මම පාවිච්චි කරේ NAND gate එකක් විතරයි. NAND gate පාවිච්චි කරලා මොනවද කරේ? NOT එකේ වැඩේ හදාගත්තා. ආ එතකොට මම ඔයගොල්ලෝ පොඩ් එකට අන්මවුත් කරන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් මට කියන්නකෝ. මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. මේ ටික තේරෙනවද නැද්ද කියලා මට පොඩ්ඩක් කියන්නකෝ. හරි. ගැටලු තියෙනවද? තේරුණ නැති වුණා හරි තේනවද? ඒ ටික නම් අවුල නැහැ වගේ සර්. හරි. තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නව නම් කමන්නේ එකෙක් කියන්න. තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? ඔබ මැසේජ් එකක් දාන්නම්. කියනවා. මට රිප්ලයි කරන්න චැට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා තේරෙන්නේ නැත්නම් මට ඒකට දාන්න හරි නේද හරි හරි කට්ටිය තේරිලා තියෙනවා අපි ඉස්සරහට යමු හරි අපි ඉස්සරහට යමු නේද ඊළඟ කොටස අපි බලමු එහෙනම් ඔයාලට දැන් තේරෙනවා මොකද්ද ඔයාලට තේරෙනවා ඔයාලට තේරෙනවා මොකද වෙන්නේ NAND gate එක පාවිච්චි කරලා කොහොමද ඔයා NOT එක හදාගන්නේ කියලා දන්නවා මොකද්ද කරන්න ඕන NAND gate එකක් අරගෙන මොනවද කරන්න ඕන මෙන්න මේක ගැට ගහලා හදාගන්නවා මෙන්න මේ විදිහට නේද මම මේක පැහැදිලි වෙන්න තමයි මම මෙහෙම ඇඳලා පෙන්නුවේ. එතකොට මේවා ඔප්පු කරන්න ඕනකොර දැනගන්න ඕනේ නැහැ. මේක ඔප්පු කරන්නේදී තමයි මේ දීලා තියෙන්නේ. ඒ වගේම අපි දැනගන්න ඕනේ නම් මොකද්ද?
මෙන්න මේ NAND gate පාවිච්චි කරලා NAND කියන gate එක පාවිච්චි කරලා මොකක් හදාගන්නද? ඊළඟට අපි දැනගන්න ඕන මෙන්න මේ AND එක හදාගන්නේ කොහොමද කියලා. එතකොට මේකේ වෙනස බලන්න. අපි එහෙමනේ බලන්නේ. ඊට පස්සේ තමයි තියෙන්නේ කියලා අපි මේකට මොනවද කරන්න කියලා. නේද? NAND gate එක output එක අපි බැලුවා. එයා මොකද කරන්නේ? දෙන value දෙකක් ගුණ කරලා මොකද කරන්නේ? not එක තමයි output එකට දාන්නේ. නේද? එතකොට බලන්න මෙතන වෙන්නේ මොකද්ද? AND gate එකේ මොකද්ද වෙන්නේ? AND එකේ මොකද වෙන්නේ? AND එකේ හැඩය මතකද? වනිස් භාගයක් වගේ නේ. වනිස් භාගයක් වගේ. නේද? එයා මොකද කරේ? ගුණ කරලා දෙන එකනේ කරන්නේ. එහෙනම් මෙතන A දුන්නොත් මෙතන B දුන්නොත් මොකද වෙන්නේ? මෙතන එලීට යවන්නේ මොකද්ද output එක? A ගුණ කිරීම B. එහෙනම් මම දැන් try කරන්න ඕන මොකද්ද? මෙන්න මේකෙන්. මොකෙන්ද? මෙන්න මේ NAND gate එකේ output එකෙන්. නේද? output එකයි මේකේ output එකයි හිතා NAND gate එකයි. ඒ දෙක බලලා මම මොනවද කරගන්න යන්න ඕන දැන්. මෙන්න මේක. මෙන්න මෙතන නම් පිටවෙන්නේ මොකද්ද? A ගුණ කිරීම B. නේද? not එකනේ තියෙන්නේ. නේද? ඒක යනවා මොකටද? ඒකෙන් මම ගන්න ඕන මෙන්න මේ මොකද්ද? A ගුණ කිරීම B කියන එක. එහෙනම් මේකේ වෙනස බැලුවොත් මොකද්ද? දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙනවා දැන් මේ දෙකේ සමානකම් බලන්නකෝ. දෙකේම ගුණ කිරීම තියෙනවා. A dot B මෙතන ගත්තොත් A dot B. එහෙනම් මෙයාගේ මෙතෙන්ට යනකොට මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ මොකද්ද? මෙන්න මේ not එක අයින් වුණා නම් හරි නේද? මේ බාබා බාය එක නැති වුණා නම් හරි. හා එහෙනම් හරි සරල දෙයක් අපිට කියන්න තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේ බාය එක නැති කරා නම් හරි. නේද? එතකොට ඔයගොල්ලෝට මතක ඇති මං අර කලින් note එකේ අවසානට පැහැදිලි කරා මෙන්න මෙහෙම කතාවක්. කොහොම කතාවක්ද? ඒක මං එතෙන් තියන්න නේද? මතක නැති වෙතිනි. කලින් මං lesson එකේ අවසානට මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කලින් lesson එකේ අවසානට මම කියලා දුන්නා මෙන්න මෙහෙම එකක්. මේ බලන්නකෝ important කියලා දෙයක් කියලා දුන්නා මෙහෙම එකක්. මොකද්ද? not gate දෙකක්. නේද? හරි. ඔයගොල්ලෝගේ මයික් මියුට් කරගන්න නැත්නම් ඇහෙන්නේ නැව කරන්න බෑනේ. මෙන්න මෙතන මේ බලන්නකෝ not gate දෙකක් එකලඟ අහමු නම් මොකද වෙන්නේ? දිල්කි මියුට් කරගන්න. හරි. එතකොට මේ බලන්න මෙන්න මේක. අපි දෙවෙනි ටියුට් එකේ තේනි ටියුට් එකේ අවසානට කතා කරා මෙන්න මේ කොටස. මොකද්ද? not gate දෙකක් එක ළඟදී අහුනොත් මොකද වෙන්නේ? not gate දෙකක් එක ළඟදී සෙට් වෙනවොත් මොකද වෙන්නේ? මේ not එකක් එක ළඟ සෙට් වෙනවොත් මොකද වෙන්නේ? එයාගේ බාය එක අයින් කර ගන්න පුළුවන් නේ. උදාහරණයක් මේ බලන්න හොඳට. මෙන්න මෙතන මෙතන නේද? මෙන්න මෙතන මං ගත්තොත් මෙතන තියෙන not එකක් නේද? ඒකේ මොකද වෙන්නේ? A අකුර දුන්නොත් මෙතන මොකද වෙන්නේ? ඒකෙන් එහා පැත්තට වයින්නවා, A බා වෙනවා නේද? මට මේ බාව නැති කර ගන්න ඕන නම් ආපහු මනන්ත කරලා මං කරන්න ඕන not එකකින් එවුවනම් හරි නේද? මොකද වෙන්නේ? ඒක අපට එතකොට හම්බ වෙනවා. හරියට අර negative line එකේ negative කරොත් මොකද වෙන්නේ? ඈ negative line එකේ negative කරොත් මොකද වෙන්නේ? පොසිටිව් වෙනවා නේද? ඔයාලා exam එකකින් fail line එකට මොකද කරන්නේ? නෑ වෙවිලා අහනවා මොකද අරකද මේකද කියලා. ඔයාලා මොකද කරන්නේ? නේද? ඔයාලට හොඳටම කේන් තියෙනවනේ. ඊළඟ පාර දෙන්නම් වැඩේ කියලා මොකද කරන්නේ? exam නේද? හොඳට pass වෙලා ගිහලා මොකද කරන්නේ? කේනව නේද? ඊදටම කියලා එනවා. එහෙනම් negative වෙලා ඉන්න කෙනෙක් කාපහු negative කරන්න හොඳ නෑ. මොකද වෙන්නේ? positive වෙලා යනවා. නේද? එහෙනම් මෙන්න මේ. නේද? මෙන්න මේ කැලේ මතකයි නේද? නේද? එහෙනම් නෙගටිව් දෙකක්. ඒ කියන්නේ not එක අපට අයින් කරගන්න ඕන නම් තව not එකකින් යවුණා හරි. එහෙනම් දැන් ආපහු වෙන්න අපේ කතා කර හිටපු තැනට. මෙතනදීත් එහෙනම් මොනවද මම කරගන්න ඕන?
මෙතනදි මම කරගන්න ඕන මෙන්න මෙතන.